ఎక్కువ మట్టికి కాలకు సహోదరియు దిన్ని చీబత్తున ఎక్కనెక్కమై మరియా ඉතින් එක දවසක් මේරිගේ මේ විහිළු වලට දුක හිතිලා මරියා කල්පනා කර කර කැලෑව පැත්තට ඇවිදගෙන ගියා. එකපාරටම හරි පුදුම දෙයක් වුණා. දුක්වෙන්නතුව යාගේ ගමන යන්න ඔයාට හම්බෙන හැම දේකදම හිත තකක වැඩ කරන්න. ඉතින් මරියා කැලෑව පැත්තට ඇවිදගෙන කියා. මෙහෙම යනකොට මරියාගේ හිතට බයක් දැනුනත් ඉදිතරව කැලෑව ඇතුළටම ගියා. එක පාරටම කැලෑව ඇතුළෙන් සද්දයක් ඇහිලා බලනකොට මරියා දකිනවා උගුලකට අහුණු පුංචි මුව පැටියෙක්ව. අනේ මොකද මේ ඔයාට වෙලා තියෙන්නේ? ඉන්න මම ඔයාව බේරගන්නම්. ගොඩක් ස්තුතියි. ඔයා හරිම කරුණාවන්ත හිතවුඳ කෙනෙක්. මං ඔයාට සුබපතනවා. ඔයාට කතා කරන්නත් පුළුවන්ද? ඔව්, මට හිතවුඳයත් එක්ක කතා කරන්න පුළුවන්. ආයිත් මරියා කැලේ ඉස්සරහටම ගියා. මරියා එකපාරටම දකිනව දැලකට ආවුණු පුංචි කුරුළු පැටියෙක්ව. ඉතින් මරියා ඉක්මනටම පුංචි කුරුළු පැටියව නිදහස් කරනවා. අනේ මොකද මේ ඔයාට වෙලා තියෙන්නේ? ඉන්න මං ඔයාව බේරගන්නම්. අනේ ඔයා හරිම හොඳයි. මරියා තව තවත් කැලේ ඉස්සරහටම ගියා. මරියා දකිනවා කොළ හැලිල මලානික වෙච්ච කහක්. මරියා ඉක්මනටම කලයකට වතුර පුරවන් ඇවිත් කහට දැම්මා. එක පාරටම හරි පුදුම දෙයක් වුණා. ඔයාට ගොඩක් ස්තුතියි. ඔයා මට කරපු උදව්වට මං ඔයාටත් උදව්වක් කරන්නම්. ඉක්මනට අර පේන ගඟට ගිහිල්ලා එකපාරක් කිමිදලා ආපහු එන්නකෝ. මරියා ගඟ ළඟට ගිහින් වතුර යටට කිමිදුණා. වතුරෙන් එළියට එනකොටම හිතාගන්නවත් බැරි තරමට මරියා ලස්සන වෙලා. ඉතින් මරියා හරිම සතුටින් ආයෙත් ගහ ළඟට ගියා.
ගහළඟට යනකොට උගුලට අහුවෙලා හිටිය පුංචි කුරුඩු පැටියත් මුව පැටියත් එතනට ඇවිත් හිටියා. මට කරපු උදව්වලට ඔයාලට ගොඩාක් ස්තුතියි. මම ලස්සන වෙලා මට හරිම සතුටුයි. මරියට කතා කරන ගහෙන් කරදරයකදි පිහිට වෙන්න මුද්දකුත්, කුරුළු පැටියගෙන් ඕනම දුකයකදි පිහිට වෙන්න පිහාටුවකුත්, මුව පෙන්චගෙන් හැමදාම සතුටින් ඉන්න වරමකුත් මරියට ලැබුණා. මරිය හරිම සතුටින් ආයෙත් ගෙදර ගියා. මරියමේ ඔයා නේද? ඔයා කොහොමද මෙච්චර ලස්සන උනේ? මරිය වුණ හැම දෙයක්ම මේරිට කිව්වා. මේරිටත් මරිය වගේ ලස්සන වෙන්න හිතිලා එයත් කැලෑව ඇතුළට ගියා. මරියට වගේම මේරිටත් මායාකාරයව හම්බ වුණා. දරුවා කොහෙද මේ යන්නේ? මම තව ලස්සන වෙන්න යනවා. මරියට වගේම මේරිටත් පුංචි මුව පැටියත් පුංචි කුරුළු පැටියත් හම්බ වුණා. හැබැයි එයාලව උගුල් වලින් නම් බේරගත්තේ නැහැ. මේරි ඉක්මනටම කතා කරන ගහ ගාවට ගියා. මටත් ලස්සන වෙන්න ඕනේ. මරිය වගේ ඉක්මනට මාවත් ලස්සන කරන්න. මේරි, ඔයා කිසිම කෙනෙකුට දෝක දී නෑ. අනිත් අය ගැන හිතුවේවත් නෑ. ඔයාට ඕන වුණේ ලස්සන වෙන්න විතරයි. ඔයත් මරිය වගේ හිත හොඳ කෙනෙක් වෙන්න, කරුණාවන්ත කෙනෙක් වෙන්න. එතකොට හැමදාම ලස්සනට ඉන්න පුළුවන්. මේරි මේරිගේ වැරද තේරුම් ගත්තා. එදා ඉඳන් සහෝදරියෝ දෙන්න සතුටින් සමගියෙන් ජීවත් වුණා.